ඉති අදදාසේ උපන්දිනයක් සමරණ සූදානම්. අද උපන්දිනය සමරණ මේ ආදරණීය ජේෂ්ඨ කලා ශිල්පයක් කවුද කියන ප්‍රශ්නය ඔබට තියෙනවනම් ඔහු පිළිබඳව කතා කරද්දී ඔහු බොහොම චරිතාග නළුවෙක්, ප්‍රවීණ නළුවෙක්, ඒ වගේම ජේෂ්ඨ රංගදරෙක්, අපි බොහොම ආදරය කරන පුද්ගලෙක්. ඔහුට විතරක් නෙවෙයි ඔහුගේ ආදරණීය බිනදරත් අපි ගොඩක් ආදරේ. අයත් දක්ෂ රංගන ශිල්පිනියක්, ජේෂ්ඨ කලාකාරිනියක්. ඉතින් ඒ අයගේ ගෙදරට තමයි මම ඇවිල්ලා ඉන්නේ. කාගේ ගෙදරට මම ඇවිල්ලා ඕම මගේ වම් මත පැත්තට ඕම ටික 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 හැරෙනවා බලා ගන්න පුළුවන් කාගේ උපන්දිනේ තියෙන්නේ කියලා. ශ්‍රියන්ත මෙන්ඩිස් අපේ ආදරණීය රංගදරයා මේ උපන්දිනේ සමරනවා. ඉතින් ඔහුගේ නිවසටම ආදරණීය කුසුම් රේණු සිය පවුලේ උදවියත් එක්ක පිරිවරාගෙන අපිත් එක්ක උපන්දිනේ සමරන සූදානම්. ඒ වගේම දැන් මේ පැත්තට මෙහෙම හැරිලා බලපුවම ගොඩක් අය ඉන්නවා අපිට කතා කරන්න පුළුවන් ඉතරහට. ඥාති හිත මිත්‍රාදී ඉන්නේ. ඔව්. දුවත් ඉන්නවා. මිනිමිරිත් ඉන්නවා. මැද මැද කවුද එතකොට මේ? ඒත් ඒත් දුව. දුව. බාලදුව. බාලදුව. ඉතින් මේ අයත් එක තමයි උපන්දිනේ සමරන සූදානම්. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආපු ගමන් මට කිව්වේ වයස අහන්න බෑ. කොහොමද වයස අහන්නේ නැහැ. කොහොම හරි මගේ පෞද්ගලික අදහස අද වගේ දවසක ඉපදිච්චක වාසනාවක්. ඒකට මොකක්ද හේතුව? ඒකට හේතු කාරණා වන්නේ ඒකත් එක්ක උපන්දිනෙත් එක්ක බද්ධ වෙච්ච තව සුබ කාරණා කිහිපයක්. ඒක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. පුළුවන් නේ? සුබම සුබ කාරණා. ඒ කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක මම කතා කරනවට වඩා ඒකට අයිතිකරුවෙක් ඌ තව කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ඇය ඒ පිළිබඳව කතා කළොත් මේ කාරණාව වර්ණවත් වෙයි කියලායි මගේ පෞද්ගලික අදහස. නමුත් කෙසේ වෙතත් ඉතින් ඔක්තෝබර් 25 ජීවිතේ වටිනාකම් ඉකුත් කරපු දවසක් හැටියට තමයි මට දැනෙන්නේ. මොකද මගේ මුලික කාරණා 25ට සම්බන්ධයි. 25ට සම්බන්ධයි. සම්බන්ධයි මගේ නාට්‍ය නිර්මාණ පටන් ගන්න 25 වෙනිදා. ලකි නම්බර් 25. 25. 1.5යි 7යිනේ. ඒක නිසා මම හිතන්නේ ඒකයි මම කිව්වේ ඔබ හරියටම මට කියන්න නැතුවම ඉනිමන්දා හදපු පත්තු පත්තු කරා. ඔයින් අර ගැරගිලා ඒක අර ෂේප් න්යායට එන්න හරි දක්ෂයි නේ. ඔව්. එහෙම නැත්තම් දැන් උන වයස උනා හදා ගන්න පුළුවන් අවුරුදු 40ක් විතර මේක ඉන්න බෑනේ. බෑනේ. ශේෂ්ත්‍රය තුල. හරි දැන් මේ ඉනිමන්දා ටික ඉමිඩි මිඩි නිවිදි මි යනවා පත්තු වේවි යනවා. මේ ඉතින් අපි ඒ නිසා හැමෝ එකතු වෙලා සුබ පතලා කේක් එකක් අපෝ. හොඳයි. නැත්නම් හැමෝම Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Yander. Happy birthday to you. ඔක්කොන්න මිස්සල කපන්න තමයි try කරේ. දැන් කොහොම හරි කේක් එක කපන අතරේ විශේෂ දෙයක් වුණා. තනියෙන් කපන්න දුන්නේ නැහැ. ආවා සපෝට් එකට ආවා. ඒ වගේ ජීවිත කාලේ පුරාම ඔය බැඳී මෙහෙම තියෙනවා. ඉතින් අර 25 වෙනිදා විශේෂත්වයක් කියලා කිව්වක්. මේ විශේෂත්වය තමයි මේ එහාට තියෙන්නේ. අපි ගැන කතා කරමු. ඔහුගේ සමාජික හරි ආදරෙන් ඉන්නකොට මේ එහා පැත්තේ අපිට පොඩ්ඩක් අඳුල්ලා දෙන ගමන්ම ඉස්සරේ කිව්වට හොඳයි. මේ ඉන්නේ
මේ නංගිගේ පුතා මේ ප්‍රේම අපිට කැම්පි මහදලා අපෝ බලා කියා ගන්න කියා. ඉතින් දැන් මේ ආදරණීය පවුලේ උදවිය සියලු දෙනා මේ බොහෝ දෙනෙක් අද එකතු වෙලා ඉන්නකොට මට දැන් එහා පැත්තට යන්න නෑ බෑ. 25 lucky number 25 බොහොම සුවිශේෂී. දැනට අවුරුදු කීයකට කලින්ද වාසනාව උදා වෙන්නේ මේකට මේ විදිහට සතුටින් කාලය ගත කර? ඔයා උන්න දක්ෂණන් හදාගන්න වයස. ඒලා මම කොයි කොයි කරේ නෝ. බුදුහාමර උත්සාහ කරා. අපි විවාහ වෙලා වසර 33යි. හරි. හරි. එතකොට ඊළඟට මම විවාහ වුණේ 25. මේ මේ හරියට කලබල වෙලා දැන්. හැබැයි ඉතින් ශ්‍රියන්ත මට වැඩිය බාලයි අපි එම කියමු. උපන්දින තෑග්ග හැටියට. බය වුණානේ කලබල වුණා. නෑ ඇත්තටම අපි ඉතින් ජීවත් වෙන කාලේ දිහා බැලුවම අපි ගොඩක් වෙලාට කල්පනා කරන්නේ අපි අම්මා තාත්තා ළඟේ හිටපු කාලේ ටිකයි. ඊට පස්සේ අපි දෙන්නගේ ජීවිතය අපි දෙන්න ජීවත් වුණ කාලේ ඊට වැඩිය දිගයි. ඒක තමයි හැම කෙනෙකුටම තියෙන ජීවිතේ එහෙම පැත්තක්නේ තියෙන ප්‍රතිගලක්නේ. ඉතින් එහෙම ජීවිතේ ගලාගෙන යනකොට ඉතින් උපන් දිනයක් හැමදාම එක දරුවෙක්ගෙන් දරුවෝ දෙන්නෙක්ගෙන් ඊට පස්සේ මිනිපිරියෙක්ගෙන් එහෙම අරගෙන අපි තව පුතෙක්ගෙන් ඒ පුතා දැන් ගියා හරි උනම්දු වෙන්නේ නැහැ. ඉතින් අතරම ඒගොල්ලෝ ලංකාවේ වසර ගානක් හිටියේ නැහැ දනු පුතයි නංගි. ඉතින් ඇවිල්ලා දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ අපිට මේ පෞලී සමාජිකත්වය බොහොම එන්න පුළුල් වෙනවා. ඊයේ පෙරදාත් තව සමාජිකාවක් එකතු වුණා පෞලට කුඩා දැරියක්. ඉතින් ඒ වගේ අර එහෙම වෙලක් මම ඇත්තටම ශ්‍රියන්තට සුබපතන්න මේ ඕනේ. දිව්‍යාංග පිහිටෙන් ශ්‍රියන්ත තවමත් ඉතාම ශක්තිමත් තව වැඩ කටයුතු කරමින් මේ ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ මේ වයස ගියා කියලා. ඉතින් මේ වෙලාවේදී ඒක නිසා සුබ උපන්දිනයක් කියනවාට වඩා මම දිගාවි ප්‍රාර්ථනා කරන්න කැමතියි. හරි. ඉතින් දැන් මේ පැත්තේ ඉන්නවා ලොකු දුව. දුවත් එක්ක වචනයක් කතා කරන්න ඉබේ. මේ ආදරණීය තාත්තා. ඔබේ පියා මේ අද උපන්දිනය සමරනවා. වයසයි. ඉතින් දැන් මම මේ ඇත්තටම අහන්න කැමතියි ශ්‍රියන්ත පෙන්ඩිස් කියන ඔබේ ආදරණීය පියා ලංකාවේ හැම දෙනාගේම ආදරයට ලක් වෙච්ච ගෞරවනීය කලාකරුවෙක් විදිහට දැන් පැත්තකින් දැන් මේ දිහා බලන ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්නම මේ විදිහට කලා ශිෂ්‍යය තුළ හරි ආදරණීය චරිත දෙකක් බවට පත්ලා ඉන්නකොට දුව විදිහට විදිහට වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ආඩම්බරයි. මොකද කලා ශාස්ත්‍රයේ අපි ගොඩක් දකින්නවනේ කපල්ස් ඒ දකින්න ආය අතරින් ඇත්තට මම මගේ දෙමව්පිය දෙන්නගෙන් කියන මගේ අම්මා තාත්තා හිමි කියනවා නෙමෙයි. ඒ වුණාට දැන් මගේ අවටින් නැවෙනත් මගේ යාළු අපි ආශ්‍රය කරන හැමෝම උනත් කියන්නේ ඇත්තටම මේ ආදර්ශමත් පෞල් ජීවිතයක් ගත කරන්න දෙන්නේ කියලා. ඉතින් මම ඇත්තට මේ දෙන්නගින් අවවාද ඒගොල්ලෝ ගියපු මාර්ගයේ මමයි මගේ ස්වාමි පුරුෂයාත් යන ගොඩක් දුරට උත්සාහ කරනවා. ඉතින් අඩුපාඩු තියෙනවා හැමෝම අතර. ඒ වුණාට ඒ තුලින් මම දකින හරි සුන්දර කපල එකක්. දවසින් දවස තරුණ වෙන ආදරයක් තමයි තියෙන්නේ. ඔව්. වයසට යන්නේ ඒ ආදරේ. ගතින් එහෙම නැත්නම් කයින් වයසට ගියත් ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ. තරුණ වෙනවා කියන තමයි ශේෂ්ත්‍රය ඇතුලේ කියන්නේ. මටත් ඒක මේ බුද්ධලිකව ටිකක් අඳුරන නිසා මම දන්නවා ඒක. ඉතින් දැන් අක්කා කතා කරානේ තාත්තා ගැන අම්මයි තාත්තයි දෙන්නම ගැන. අන්න මොකද ඉතින්. මම ඒ අහපු ප්‍රශ්න අගිනුත් එහෙම ඇහුවොත් අක්කා කියපු දේම තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම සතුටුයි ආඩම්බරයි. අපි වාසනාවන්තයි ඒ වගේ දෙමව්පියෝ ලබන්න. දෙමව්පියෝ විතරනේ වගේ සහෝදරියක්. ඒ වගේ දුවක් ලබන්න ඉතින් හරිම වාසනාවන්තයි. ඉතින් දැන් මේ කතාව බලන ශ්‍රියන්ත මිනිස්සු මාත්මයා මේ එහා පැත්තේ ඉන්න ඥාතීන් දෙපළ. ඔව් එක්කෙනෙක් අපේ කුසුම්බෙන් මාත්මයාගේ නැගණි නංගි. එහා පැත්තේ ඉන්නේ පුතා නංගි. නංගිගේ පුතා. ඒගොල්ලෝ මං දීර්ඝ කාලයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්න අය. ඉතින් ඒක නිසා වාසනාවකට වගේ අපේ උපන්දිනයත් එක්කම ලංකාවට සම්ප්‍රාප්ත වුණා වසර ගණනාවකට පස්සේ. තව එකක් කියන්න ඕනේ ශ්‍රේන්ත. එක වතාවක් අපේ ශ්‍රේන්තගේ උපන්දිනය අපේ ඇනිවර්සරි
තිබුණේ හරියටම දවසාවේ නංගිලාගේ ගෙදරදී අපි නාට්‍යයකට සහභාගී වෙලා. කැනඩාවට ගියාම ඒ දවසාවට. මම කියන්නේ අපි එහෙදි සැමරුවා ඒක. එහෙදි සැමරුවා කියන්නේ අපිට ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. ශ්‍රී ලංකන්ස්ලා 100 දිනක් ගෙදරට ආවා. ඔව් අපිට හිතා ගන්න බැරුව ගියා එදා. 100 දිනක් ගෙදරට ඇවිල්ලා ඉතින් ඒගොල්ලන් තායිහෙලින් සැමරුවා. ඉතින් ඒකටත් ඇත්තටම එදත් හරිම සතුට දවසක් වුණා. අපිට ගැහැපෙතර කියලා කතා කරොත් එහෙම මේ මුල් කාලේ ඉඳන් කොහොමද තමන්ගේ ආදරණීය අක්කගේ ස්වාමිපුරුෂයා විදිහට අඳුනගත්ත කාලේ ඉඳන් ඒ තියෙන ලෙඟතුකම කොහොමද? ඇත්තට මේගොල්ලන් වෙඩින් එකටවත් මං හිටියේ නෑ. මම එතකොටත් පිටරට. ඉතින් මේ 33 අවුරුද්ද මං හිතන්නේ මං හරියට බැලුවොත් අවුරුදු 3ක් විතර දන්නව ඇති. ආශ්‍රයගලද. ඉතින් මට සහෝදරය 4 දෙනෙක් ඉන්නවා. මේ තවත් සහෝදරෙක් දැන් මට සහෝදරය 5 දෙනෙක් ඉන්නවා. හරිම සන්තෝෂයි මගේ බ්‍රදරින් ලෝගේ නේ. ඉතින් මට යා තවත් සහෝදරෙක්. හරි. දැන් හැබැයි දෙක ඉන්නේ මේ පුතේ. සිංහල දෙයක් අමාරු වෙලා නේ. ඔව් නම් ටික කතා කරමු. සිංහල කතා කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. පොඩ පොඩ පුළුවන්. ප්‍රියන්ත මෙන්ඩිස් ඔබේ ආදරණීය මාමා. ඔව්. මේ මාමා ගැන මොකද හිතෙන්නේ? මමට හිතෙනවා මම ගොඩක් ලකි කියලා ශ්‍රියන්ත අප්පා වගේ මෑන්ස් කෙනෙක් මගේ ලයිෆ් එකේ ඉන්න. මාමා යාර ගොඩක් ආදරේ. And මම හැපි මේ වෙකේෂන් එකේ එයාගේ බර්ත්ඩේ එක සෙලබ්‍රේට් කරන්න පුළුවන් වුණේ ඒක. මාමට මොකද gift එකක් දුන්නාද? සපත්තු කුට්ටමක් දුන්නා. දැන් මෙහෙමයි දැන් මේ මෙච්චර හරි සතුටින් හැමෝම hina වෙලා කතා කරගෙන හිටියට යථාර්ථය ඇවිල්ලා උපන්දිනයක් සමරලා ගියනේ දවසින් දවස මොකද වෙන්නේ? වයසට යනවා කියලා කියන්නේ. දැන් මෙහෙමයි ඉරුවන් දැන් මං බර්ත්ඩේ එක අදහස අපි උපන්දිනය අපේ ජීවිතේ වටිනාම දවසක්. මේ වටිනාම දවස බොහොම යම්කිසි ප්‍රායෝගික යහපත් ක්‍රියාවලියක යෙදෙනවා නම් වඩා හොඳයි. මේ උපන්දිනයට සමගාමීව මීට දවස් කීපයකට පෙර මට වත්තල සාන්ත ජෝසප් විද්‍යාලයේ කලා උළෙලේ ප්‍රධානමත් ඇහැට සහභාගී වෙන අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මට යම්කිසි මූල්‍යම තෑග්ගක් දුන්නා. මේක ටිකක් ලොකු මූල්‍යමය තෑග්ගක්. මට හිතුණා මේ මූල්‍යමය තෑග්ග මගේ උපන්දිනයට සමගාමීව යම්කිසි සත්කාරයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ පහුගිය අප්‍රේල් 21 යම්සි ප්‍රහාරයක් සිදු වුණා ශ්‍රී ලාංකික සමාජය තුළ විශේෂයෙන්ම කතෝලික පල්ලියකට. එහෙන් යම්කිසි අර්බුදයට පත්වෙච්ච පවුලක සමාජිකාවක් අපි කැඳෙව්වා කටුවා පිටිය පල්ලියේ. ඇයිගේ පවුලේ දියණියන් දෙදෙනා සහ ස්වාමියා මිය ගිහිල්ලා තිබුණා. ඇය විතරක් තනියම ජීවත් වෙන්නේ. පස්සේ මගේ මූල්‍යමය තෑග්ග මම කවදාවත් දැකලා නැති අයට මම ප්‍රදානය කළා. මම හිතන්නේ ඒක මගේ මට මගේ උපන්දිනියත් එක්ක කල්පනා කරපුවාම මට ටිකක් හිත සතුටු කරවන්නා වූ කාරණාවක් හිතේට මට පේනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ උපන්දිනය සැමරීමත් එක්ක ඒ පහුගිය දවස්වල කරපු පරිත්‍යාගය ජීවිතේ ලොකු මානසික තෘප්තියකට අනිවාර්යෙන් මම හිතන්නේ උපන්දිනයක දවසේදී ඒක සිතුවිල්ලක් බවට පත් කරගත්තම ඒ සැහැල්ලුව මුළු ජීවිතේ පුරාම තියෙනවායි කියලයි මගේ විශ්වාසය. හරි දැන් අපි මෙහෙම කතාවක් කියමුකෝ. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්, ඒක ආදරණීය ගෞරවනීය කලාකරුවෙක් විදිහට 70 දශකයේ අග භාගයේ විතර ඉඳන් දැන් 2019 2020ටත් ඔන්න මෙන්න කියලා තවමත් ශ්‍රේෂ්ඨය තුළ රැඳී ඉන්නේ. මෙච්චර කාලයක් කලා ශ්‍රේෂ්ඨය නිසා ජීවිතේට ලොකු දේවල් ලැබෙන්නේ නැහැ. ආදරය, ඒ වගේම පත්කෝසත්කම් මේ හැම එකක්. ඉතින් යාරියම් ගොඩක් අනික් අයට ආශ්‍රය කරන්න බැරි උදවිය මුණ ගැහෙන්නේ නැති. කලාවත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් විදිහට කලාව තුළින් ජීවිතයේ ඒ ටික ටික පෝෂණය වෙච්ච විදිහට උපන්දින දවසේ අපි කාපස් නැරල බල එක. මම හිතන්නේ හරිම හොඳයි. ඔබගේ ප්‍රශ්නය අපි එන්නේ දුහුණන්නේ හැටියට. දුහුණන් කියන්නේ ආදුණ කියන්නේ හැටියට. කොළඹ නගරයේ පයි තිනකොට අපිට ඉන්න හිටින්න තැනකුත් නැහැ. නමුත් මේ සියලු දේ අපිත් එක්ක ගනුදෙනු කරන කලාවක්. කලාව අපේ ජීවිතේ සෙවණැල්ලක් වගේ ආරක්ෂකයෙක් වගේ මහා දෙවන්ත මේ පවුරක් වගේ අපිත් එක්ක ආවා. ඒකට මට මගේ නිර්මාණ කාරණාව ඉදිරියට ගෙනියන්න කලාව පෝෂණය වුණා. මට ආදරය ලැබෙන්නේ කලාවෙන්, මට ජීවිතය ලැබෙන්නේ කලාවෙන්. ඔබ කිව්වා සේම මට මේ ලැබිලා තියෙන දේවල් අද කලාවත් එක්ක දරුවෝ ලැබෙනවා අපිට. ඕනොත් යම්සි මට්ටමකට කලාවට සම්බන්ධයි.
මගේ වැඩිමහල් දියණිය මේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. එතකොට ඇය නිරූපණ මෝස්තර ශිල්පිනිය. පොඩි දුව දෙබස් හඬ කැවීම නිරතව යන කෙනෙක්. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ මේ මෙච්චර ලස්සන දුවරු දෙන්නෙක් ඉන්න අම්මයි තාත්තයි විතරක් ඇයි රඟපාන්නේ? ඇයි මේ දෙන්නා රඟපාන්නේ? ඔක නදාසි මුලින් ඉඳලම අපි කිව්වා දැන් ඔක කවදා හරි ප්‍රශ්නයක් වෙයි කියලා අපි කිව්වා. අපි දැන් ලොකු දුවගේ පැත්තෙන් බැලුවොත් එමෙ ලොකු දුව දැන් අම්මා කෙනෙක්නේ. ඔවුන්දක් වගකීම් වැඩි. ඇයි පොඩි දුව යොමු කරන්නේ නැත්තේ? ඇයි ඇත්තටම අම්මගේ තාත්තගේ අඩිපාරේ යන්න කැමැත්තක් නැද්ද? නැහැ නෑ. හැබැයි පොඩි දුව රඟපාඩුවා. මුළු වේදිකාවේ සුභ සහයසනා දාසියගේ චක්‍රණ පහයි. දාසිය දී මට තිකේ යම් කාරණාවක් දැනගැනීමට අවශ්‍යයි. දෙපස් කික්කේ කවුරුත් හිතන්නේ ඔයා රංගු. ඇයි 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 මොකද උනේ කියලා. ටීමට සේවය කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදී මට පෙන්වන්නේ තීපු දුණු ගම්මානයේ කඩව සම්පූර්ණයේ ගෝහාසන්නක සෝට දාව දරුවන් වදාන්නේ දැන්නේ ගත කළ හැකි ජීවිතයක් වෙන ලත විවිධ ලත වෙන සිතක් තිකේ දැසි මාතකින් මේ වාහනයේ සිටුව අවසාන වශයෙන් තිකේ මම පිටිට වරයක් දෙමි මහරජුගේ මදුවිත පුරවාගෙන දැන් මාත් එක්ක දෙබස් ওই ඛණ්ඩ ටික මෙයා උමරු කර ගන්නවා වේදිකාව උඩ දැන් ප්‍රශ්නයක් අහපුවාම අනු ඇයි මොකද උනේ කියලා ඒක තමයි මටත් අහගන්න වෙන්නේ. ඒ මොලේ ඉදරන්නේ මේ රාස පරාස වේදිකා නාට්‍යයේ ගායක කණ්ඩායම යම් හොයනවා ඒක කටයුතු කරනවා. ලොකු දුවත් ඇත්තටම කුවේනි කියන වේ ටෙලි නාට්‍යයක කුවේනිට චරිත නිරූපණය කළා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දිගහැරුණ නෑ නාලිකාවක ඒක තමයි. ඉතින් මේ යම් තරමින් මේගොල්ලෝකින් සම්බන්ධම් වෙනවා. යම් තරම්. ආ ලොකු දුව ගායනෙන් සහභාගී වුණා ශ්‍රියන්තගේ ගැබ්‍ර මිනිසා නාට්‍යයේ ඉතින් මේ සුන්දර කතා පහේ අපි අවසාන මිනිත්තු කිහිපය දැන් මෙහෙම යනකොට ශ්‍රියන්ත මිනිස් මහත්ම අපිට අහන්න තියෙන්නේ එහා පැත්තේ ලොකු වැස්සක්. ඔව් අපි වැස්සක් තරම් තමයි ආවේ. වැස්සක් තරම් ඉතින් කේක් එකක් තරම්. ඔව් ඔබ බලලා ගන්න කියලා මොකද ඉතින් මේක වැස්ස බලහක දෙවියෝ තෝරන්නේ අපිට. ඔව් මොකද අපි මේ කෘෂිකාර්මික පදනම් මත බී වෙච්ච රටක්නේ. ඒක නිසා මම හිතන්නේ වැස්ස කොහොමයි උපන්දිනේ දවසෙත් වහිනවා කියන්නේ දැන් නෑ වැඩි කෙනෙක් පායගෙන එනවා වගේ මට පේනයි. ඒ සද්දබද්ද මම හිතන්නේ ඒක ලොකු කරදරයක් වෙන්නේ කන්නේ මේ අර ඉන්ඩියන්ස්ලා කියනවනේ our problem main problem is a water problem. water ඒක නිසා වැස්ස ඒගොල්ලන්ට අතිශය වැදගත් කාරණාවක් අපිටත් එහෙම තමයි. නමුත් කෙසේපිටත් උපන්දිනේ දවසේ වහිනවා කියන්නේ අලුත් ශාකයක් රෝපණය කරන්නට අලුතින් පැලවෙන්නට හොඳ දවසක් නේ එතකොට වර්ෂාවත් එක්ක. එතකොට ජීවිතයේ තුල මම අලුත් සිතුවිල්ලක් එකතු කරනවා හැම අවුරුද්දේ. සිතුවිලි ගියක් එකතු කරලාද කියලා දැන් කියන්න එපා. ඊළඟ ආන්න පුළුවන් නම් ප්‍රශ්න. පුළුවන්. නමුත් එහෙම ප්‍රශ්නයක් අහන්න එපා. මම හිතන්නේ අලුත් සිතුවිල්ල පෞද්ගලිකව අපි හැමෝගෙම ජීවිතවලට වාසනාව, නිරෝගී භාවය, සෞභාග්‍ය මේ සියලු දේ එකෙන් කරගත්තු දවසක් උදා වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟ උපන්දිනයේ සමරන කොට ඒ ප්‍රාර්ථනාව මල්පල ගැන්වේවා කියලා අපි සබ් ප්‍රාර්ථනා කරමු. අපේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි. වැඩකට සියල්ලක්ම සාර්ථක වේවා. ඉදරපතන හැම දෙයක්ම යාමින් කරගන්න පුළුවන්කම ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මගේ යාපැත්තට අහනවා අපි ආපහු කියන සතුටේද? ඇත්තෙන්ම සතුටු. ওই ප්‍රාර්ථනාවන් ඇතුලේ විශේෂ ප්‍රාර්ථනාවක් කරා. ලබන වසරේ අපි උපන්දිනයේ සමරන කොට නිදහස් නිවහල් සාමකාමී හොඳ මානසිකත්වයකින් ජීවත් වෙන්න පුළුවන් රටක් අපට ලැබේවා. යහපත් ආකාරයෙන් සියලුම මිනිසුන්ට තම තමන්ගේ ආගම් ජාතියට ගරු කරමින් අදහමින් ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් ලැබේවා සහ අපට සතුටින් මිය යන්නට අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කරලා තියන්නට පුළුවන් අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඉතින් අපිටත් කියන්න තියෙන මේ හැම දිනාටම බොහොම ස්තුතියි කියලා. මට යමක් කියන්න අවස්ථාව දෙන්න. මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ ගුණාලිකාව. මොකද නිරන්තරයෙන්ම උපන්දිනයේදී අපිව අමතක නොකර කලාකරුවන් අමතක නොකර උපන්දිනයේදී දොරට තට්ටු කරලා විශාල කේක් එකකින් ඒක කපලා සුබ ප්‍රාර්ථනාවක් එකතු කරන නාලිකාව හැටියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉරු නාලිකාවට. මොකද
ඔවුන් කලාකරුවන් අමතක කරන්නේ නැහැ. ඒක නිසාම කලාවේ කලාව සඳහා වන කාර්යභාරයේදී ඔවුන් අපට සහයෝගය දෙවිනුව 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 සුදුසු. අපිට බොහොම සතුටුයි අලදාසි ඔබේ නිවසට ඇවිල්ලා අද ස්ථානක් උපන්දිනේ දවසේ. ඔව්. ඒක තමයි කික් ඔක්තෝබර් 25. මමයි තවඩියක් මහන්සි උනාරක් මේ පුදුමයක් වත්. ගන්න දෙන්න. ගන්න දෙන්න. තාමක් නැහැ. තාමක් නැහැ. ඊළඟ අවුරුද්දේ ගමු. තාම කොල්ලා වගේ ඉන්නේ ඉන්නේ මේ වයස කියන්නේ කොහොමද අපි හිතක් හදාගෙන. වගේ ඉන්නේ මේ කොල්ලා. 100 කොල්ලා. 100 කොල්ලා. ඉතින් කොහොමින් හරි අද අපිට ගොඩක් සතුටුයි. දැන් මේ තුමගේ උපන්දිනය වෙනුවෙන් මම කේක් එකක් ගෙනල්ලා ආදරණීය කලාකරුවෙක් නිසා ආදරණීය රංගදරුවෙක් නිසා එතුමාව සතුටු කරන්න අපිට හැකියාවක් ලැබිච්ච එක ගැන. ඉතින් නැවතත් ආව මම හැමදාම ස්තුතිවන්ත වෙනවා අපිට දුන්න සහයෝගයට. අපි මේ ආදරේ පිළිගත්තා. කතා කරා. ඉතින් මේ ආදරණීය මිනිබිරියගේ වෘතුනුත් එක්ක ඒකත් බලාගෙනම එහෙනම් අපි යන්න. එනදි බොහොම ස්තුති නැවත නැවතත් හැමදාටම අපි තව දවසක මේ වගේ සුන්දර අත්දැකීම් ගිනුම ගැන බලාපොරොත්තු වෙනවා. යන්න ඉහළම. ජයග්‍රහණ දවසක් බව අද දවස් පස්සේ ආයුබෝවන්.